රගම තවසක් සූබරදිවයක්ම හැම දෙනාටම ්‍රාර්ථනා කන්නවා. වඳවාගේම අදත්තුවාලට තවත් වීටයකක් කරගෙනවා. ඉතිං ත්තාමත් හෙල්රසවන්නණ YouTubeබ නාලිකාව සබස්ක්‍රයි් කරලා නැත්තං විතරක අපය සබස්කයිප් කරලා එල්ලාඟමතියෙන බෙල්ලයි කරන්නේෙ එකත් කලික්කරොත්තාමයි අපිධන වීජයකක් දාපු ගමම්ම බලන පුළුවන් වෙන්න. එනම් ඉතිං අද දවස අපේ වීජයකට යමෝහ. ලොකු කුඩා හැම දෙනාම දන්න නම කියියෝ පමණින්ම ඇඹුල් රසේ කට්ට දැනෙන නස්නාරං ගැන අද කතා කරන්න හිතුව. ශාකයේ ස්වභාවය ගැන වැඩි විස්තර කියන්න ඕනවෙන එකක් නෑමොකද හැමූම දන්න ශාකයක් නිසා. සාමාන්‍ය ප්‍රමාණයේ ශාකයක් වන නස්නාරං දෙහි කොළවලට සමාන කොල තියෙන ගසේ පොත්තෙන් පවා පැගිරිසුවද දැනෙන ශාකයක් අ ගෙඩි කළ පහැනොතුන් ඉඳනු ගෙඩි කහ පැහේන්ද දෙසෙනවා සංස්කෘත භාෂාවේ පල හුරුබා බීජපුර කේෂාරම්ල ලෙසින් හඳුන්වන නස්නාරන් මදුරහා අමුල රසයෙන් යුතු බිටමින් සී බහුල අහාර රසවත් කරන රසකාරකයක් කිව්වත් නිවැරදී ගසේ ගෙඩි මල් කොළමුල් පොතු සියල්ලම වගේ අවෂද සඳහා යොදා ගැනවා ඇසු ඉඳුණු ගෙඩි මිරිකා සීණි ලුණු සහ වතුර මිශ්්‍ර කර සක්කසා ගන්නා පානයේ රස ඔබත්ම මතුන් හොඳින් දන්නවා. දාහය නිවන පිපාසයට කදිම බීමක් තමයි නස්නාරම්බානය කියල කියන්. විටමින් C විටමින් B පිටමින් ඒවාකීම පොටැසියම් කැල්සියියම් යකඩ සිංක් ෆෝලික් අම්ලය බෞල වශයෙන් නස්නාරංවල තියෙනවා. සෙම් ප්‍රතිශයාවට ඉතා හොඳ පානයක් නිසා කොරෝණ වයිර සටත් එරහිව ක්‍රියා කරන්න හැකියාව වැඩියෙන්ම තියෙනවා. එමොකද විටමින්සී බහුළවාඩංගු නිසා. වාපිත් සෙම්යන තුන්දෝ සමනය කිරීමේ හැකියාවත් මේ නස්නාරංවලට තියෙනවා පිළි සයිලවල වර්ධනය වේගේ බාල කිරීමටත් ශරීරයේ අන්ත්‍රවල රසානික විෂඵලවා හැරීමටත් පැංගිරි කුලේ ශාක්වලට හැකියාව ඇති බව නූතන පාර්යේෂණ මගින් හෙළිවෙලා තියෙනෝ. එ වගේම ගෙවීගිය පටක වේගෙන් අලුත්වැඩියා කිරීමටත් මේ පැංගිරි කුලේ ශාක වලට පුළුව ඇස්ට්‍රෝග අස්ති වගේම දත්තල වර්තනයට උදරාබාද සඳහාතන් අවෂධිය ගුණෑඇතින් නස්නාරංවල ෆෝලික් අම්ලේ ඇති නිසා ගරපනීමම් අවරට ඉතාමත් ගුණදායකයි. මලවද්දය වලකා මානසික සුවයේ හදනව වගේම ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරලා කොලෙස්ට්‍රෝල් පාලනේයටත්න් අධික තරබාරු ඇති අයටත් නස්නාරං ගුණදායක වෙනවා. ැයිතම් පොටැසියම් බහුල නිසා වකුගඩු රෝගී තත්වයක් ඇති අයට නම් නස්නාරම්පානය හෝ ආහාරය වැඩි වශයෙන් එකතු කර ගැනීම සුදුසුුවෙන්න්නි නැහැ. නස්නාරංවලින් දෙහිවලින් වගේම ලුණුදිහි සැකසීමට ගෘහණයන් පුරදු වෙලා ඉන්නවා. අවවවේලලා රත් කරලා නස්නාරං ලුණු දෙහිවිදියට සකසාගෙන කල්තබාගෙන ආහාරයට ගන්න ඔයාටක් පුළුව. මේ වගේ වටින වගේම ගුණාත්මක භවියුතු ශාක වාගේ ගෙවත්වෙෙත් හිටවන්න තවත් උනන්දු කරන්නයි හෙලරසවරණ තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ. මේ වීඩියෝ එක ගැන වාගේ අදහස යටින් කමෙන්ට් එකකින් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ආයද්්‍යවසක තවත් හිටියයහකින් හම්බමු